හැතැක්ම දාහක රේල් පාරවල් තිබුණ. ඒ කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රජයේ වාර්ෂික ආදායමෙන් 30%ක් තරම් විශාල වුණා. ඇත්ත වශයෙන්ම අනිකුත් අංශවලදී අපිට අධිකරණයක් තිබුණා. ආණ්ඩුකාරයට විරුද්ධව පවා තීන්දුව දෙන අධිකරණයක් තිබුණා. බොහොම ගෞරවනීය අධිකරණයක්. අපිට හොඳ නිලධර තන්ත්‍රයක් තිබුණා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු ලේකම්වරයා ඌතා. එයා ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කිව්වා. ෂර්ලි අමරසිංහ වගේ දක්ෂ නිලධාරීන් ඉන්නකම් අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඇත්තටම ආපස්සට හැරලා බැලුවම අපිට පේනවා මේ විදේශීය බලවට මේ රටේ මොකක් හෝ දියුණුවක් ඇති කරලා තිබුණා නම් ඒ දියුණුව අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපේ සියලු නායකයින් අසමත් වෙලා තියෙනවා. අද අපිට උරුම වෙලා තියෙන්නේ නිදහසෙන් අවුරුදු 70කට පස්සේ ඉතාම අවුල්සහගත සමහර වෙලාවට කියන්නේ කාපට් පාරවල් දාපු මිනි පිට්ටනියක් වගේ රටක්. අපේ සෑම අංශයක් මේ කියන්නේ මුළු අධ්‍යාපන ක්‍රමය බැලුවොත් පළවෙනි ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වාම ළමයි ඉගෙන ගන්න කටපාඩම් කරනවා. පුත් බලන්නේ. ඒක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තත්ත්වය. ඒ කියන්නේ නූතන ලෝකේ අපේ පරපුරට අනාගත පරපුර කොහොමද හරි හරියට ජීවත් වන්නේ